I see wind of night begun. This is not your domain. In the sky. See, ආතකින් හම්බෙච්ච පොත් තුනක් තිබුණා. ඒ පොත් තුනෙන් එකක් තමයි මෙතන වොලියුම් 3 එක මෙතන. Harmsworth Natural History කියලා මේ පොත. ඉතින් මේකේ පින්තූර බලන එක තමයි කෙරුවේ පොඩි කාලේ. මේ පොත් වලින් චිත්‍ර අඳින්න පැන්සල් පාවිච්චි කරලා ඇඳ ඒ කාලේ. වැඩියෙන්ම ඇත්තටම ඇඳුනේ කුරුල්ල තමයි කොහොමද? අනින්න පටන් ගන්නකොට ජීඑම් හෙන්රිගේ පොත තමයි තිබුණේ. ඒ පොතේ විදියට අඳගෙන ගිහිල්ලා මට තේරුණා එකම ගමනක් මං මේ චිත්‍ර අඳින්නේ. ඊට පස්සේ ඔය කීත් බ්‍රූකීලා ඔය ලෝකේ ෆේමස්ම ආටිස්ලා රොබර්ට් බේක්මන් ඉන්ස්පිරේෂන් එකක් වුණා. තාමත් එක එක මාර්ගවල ගිහිල්ලා මං කොහොමරි එක මාර්ගයකටද ඇවිල්ලා දැන් ඒ මාර්ගේ යන ගමන්ම මං ස්ටයිල්ස් තුන හතරක්ම මේව කරනවා. ඉතින් ආර්ට් කියන්නේ අපි අඳින එක විතරක් නෙමෙයි. මං ගොඩක් මියුසික් අහනවා. මියුසික් පැත්තෙන් ගල්පුවාම මට ගොඩක් මං කැමති පින්ක් ෆ්ලොයිඩ් තමයි මං ගොඩක් අහන්නේ. ඉතින් මං මියුසික්කුත් අහගෙන චිත්‍ර අඳිනවා. 80 ගණන් අන්තිමේ වෙනකොට මට හිතුණා මට අඳින්න පුළුවන් කියලා. ඊට පස්සේ 90 තමයි මගේ ඉස්සල්ලාම ප්‍රදර්ශනය මං කෙරුවේ කුරුල්ලෝ සම්බන්ධ. ඇලෑවි ඉඳගෙන ඒ පැන්සලින් ඇඳලා ඒ වෙලාවෙම දියසායන් වලින් අඳින චිත්‍රයක තියෙන ඒ වටිනාකම, ඒකේ තියෙන තාත්විකත්වය, සතාට දෙන පණ, ඒක ඇත්තටම මේ ඒක ඇත්තටම පණ වැටෙනවා. මේ කැලේ ඉඳලම සතාව අඳිනකොට ස්කෙච් කරනකොට ඒකේ තෘප්තිය, ඒක මනින්ද බැරි තෘප්තියක්. ඒ මොකද හොඳ චිත්‍රයක් සමහක් විට වෙන කාටවත් කැමැත්තක් එච්චර ඒකේ වටිනාකමක් පෙනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මගේ මනසේ තෘප්තියට අඳිනවා මිසක්ක වෙන කාගේවත් මේක පිනවන්න ආසාවල් පිනවන්න නෙමෙයි. ඕනිම කෙනෙක් කිව්වොත් ඔයාගේ චිත්‍ර ආසයි කියලා ඊට වැඩිය දෙයක් නැහැ කලාකරුවෙකුට. කැමැත්තෙන් කරන දේ කැමැත්තෙන් දිගටම කරගෙන යන තරමට ආත්ම තෘප්තිය කියන දේ සල්ලි වලට ගන්න බෑ. ඒ ආත්ම තෘප්තිය අපි හොයා ගන්න ඕනේ. ඒ හොයාගෙන යන මාර්ගයේ ඉතින් කටුක අත්දැකීම් තියෙනවා. ඒව කරගෙන යන්න ඕනේ.